Dan, mage nama Chiran Thamarasinghe, nidahasa surakinno sangvidhane sabhapati, me vishesha madhya sakatchawata pemini silu madhyavedin ithamat gauruven piliganu labanawa. Api dannawa iye dine agramathya Ranil Wickremesinghe, pinata agramathya Ranil Wickremesinghe, isin rata hamuwe andonawak idiripat karanu labuwa. ඔහුගේ ගිනි තැබීම සම්බන්ධයෙන් කරුණු ගොඩාක් කිව්වා කතන්දර ලස්සන සුරංගනා කතාවක් කියලා කිව්වනම් කිව්වයි කියලා කිව්වනම් ඒක ඉවරයි. මේ අගමැතිවරයා එතනදී රෙදි ඇඳගෙන ඇවිල්ලා කියනවා මේ එයාගේ ගෙදර තිබිච්ච 2500ක් විතර පොත් අර වටිනා පොත් වටිනා පින්තූරු මේ සියල්ල ඔහුට නැති වුණා. මේ එකයි ඉතුරු උනේ දෙකයි ඉතුරු උනේ ඔන්නෝම කියලා කියනවා. එතකොට ඔහු එහෙතනදි කියනවා මට ධනයකට තිබිච්ච දේ මෙච්චරයි කී කිය මේ දේවල් ටික නැති වුණා කියලා කියනවා. අගමැතිවරයාට අමතක වුණා මේ රටේ ජනතාව දෙකෝටියක් ජනතාවගේ ජීවිත වල තිබිච්ච හීන ව්‍යාපාර මේ රටේ මිනිස්සුන්ගේ තිබිච්ච ප්‍රෞඩත්වය ඒ ආඩම්බරය ඒ ආසාවල් සියල්ල ගිනිගෙන විනාශ වෙලා තියෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ නැමැති නමුත් නරුම ජනාධිපතිවරයා යටතේ. ඒක ගැන ඔහු කියන්නේ ඔව් සමාව ගන්නවා ඒ වෙච්ච දේ. එයා සමාව අරගෙන හරියන්නේ නැහැ නේ. එයා නෙමෙයිනේ ඔක කරේ. එයා මොකද්ද කරේ? මේ රටේ ජනාධිපති කෙනෙක්ට ගෝ හෝම් කියද්දී විලිලජ්ජාවක් ඇතුව ඔහු යටදී අගමැතිකමට දිරුම් දෙනවා. කවුද? රනිල් වික්‍රමසිංහ. ඒක කරන්න කිව්ව සිරසද? ඒක කරන්න කිව්ව මේ රටේ ජනතාවද? ජනතාව කිව්වද එයාට ගිහිල්ලා අගමැතිකම බාර ගන්න කියලා? පැහැදිලිව මේ රටේ පැහැදිලිව ජනතාව ගියපු මුල් අවස්ථාවේදී මේ දේවල් කරානම් ජනතාවට මෙච්චර අරගලයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගෝ හෝම් කියපුවම ඇහුවානම් ඒක මෙච්චර දුරදි කියන්න ඕනේ නැහැ. ඒ වගේම ගෝ හෝම් කියද්දි ගෝ හෝම් කියන හේතුව තේරුම් ගත්තනම් මේ රට මෙතරම් විනාශයකට යන්නේ නැහැ. එතකොට මේ රටේ මිනිස්සුන්ගේ අද ව්‍යාපාර, රස්සා, රැකියා මේ සියල්ල මේ අපේ දැන් අපේ පැත්තෙන් අනුදෝනාව කියන්නකෝ. එයාගේ ගේ අරක පිච්චුණා මේක පිච්චුණා වගේ තමයි. රැකියා, රස්සා, ව්‍යාපාර, අනාගතේ ළමයිගේ දරුවන්ගේ අනාගතේ අධ්‍යාපනය මේ සියල්ල දැන් විනාශ වෙලා තියෙන මිනිස්සුන්ගේ. අපි දන්නා පෝලිං වල 10කට වැඩි ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා පෝලිං වල. බෙහෙත් ටික හරියට නැතුව බෙහෙත් ටික නැතුව ඒ වෙලාවට යන්න බැරුව ජීවිත යම් ආකාරයකට අහිමි වෙලා තියෙනවා. මේවට වග කියන්නේ කවුද? ඒ ජනතාව කියන්නේ ඕනාවත පාර්ලිමේන්තුවේ තියෙන අර පාර්ලිමේන්තු උණුග ආපු වෙලාව වෙන අපේ ගේවල් ගිනි දිබ්බා ගාගෙන එනවා. මේ රටේ මිනිස්සුන්ට වෙච්ච අහේනිය ගැන කවුරු හරි හඬනව දැක්කද? අඳෝනාවක් කියනව දැක්කද? අපි දැන් ඒ අඳෝනාව තමයි මේ කරන්නේ. මේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඕනේ උන් ගිහිල්ලා උන්ගේ අනෝදාම කියන උන්ගේ අනෝනාව අපිට වැඩක් නැහැ. මේ රටේ මිනිස්සු ওই තත්ත්වයට පත්ුනේ ඇයි? මේ දරදනු දූෂිත උත්තච්ච මෝඩ ගෝඨාභය රාජපක්ෂ ඉන්නා. ඊටමත් පැහැදිලි අන්තවාදයේ ජාතිවාදයෙන් ගිය රාජපක්ෂ පවුලේ ඉන්නා. ඒක තේරුම් ගන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ට වෙච්ච දේ තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ මිනිස්සු විරෝධය එල්ල කරපු ජනාධිපතිවරයා ඇස්සේ රිංගපුවම මේ රනිල් වික්‍රමසිංහ එයා තේරුම් ගන්නවා ඔහුත් පොදු හතුරෙක් බවට පත් වෙනවා කියනක ඔහු දන්නේ නැද්ද? ඔහු බබෙක්ද? ඔහු දේශපාලනය ගැන පරිණතෙක් නම් මෙවන් ජනතා කැළඹීමක් තියෙන ඇස්සේ ඕක ගිහිල්ලා එයා අගමැතිකම ගත්තම ඔහුට විරුද්ධව ජනතා මතයක් හැදෙන්නවයි කියන එක ඔහු දන්නේ නැද්ද? ගෝහම් කියන මිනිහව රකින්න ඒක අස්සට අගමැතිකම බාරගත්තම ඔහු පොදු අතුරෙක් බවට පත් වෙනවා කියන එක දන්නේ නැද්ද? දැන් ඊළඟට එනවා ගෙවල් ගිනි තැබීම. මේක ඊටම ලස්සන කතාවක් නේ. ගෙවල් ගිනි ගන්නවා ගිනි නිවන හමුදාවට එන්න යන වෙලාව කොච්චරද කියලා නිකන් පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේම ඔච්චර වටිනා පොත් ඓතිහාසික ඡායාරූප මේ තිබිච්ච ගෙදරට මේ සල්ලි තියෙන රනිල් වික්‍රමසිංහලාට මෛත්‍රී වික්‍රමසිංහලාට බැරි වුණාද ෆයර් සප්‍රෙෂන් ඔටෝමැටික් සිස්ටම් එකක් හයි කරලා තියාගන්න? නායෙන් ගණන් ඇවිල්ලා ගිනි ගත්තයි කියලා උතර වයර් ෂෝට් එකක් වෙලා ගිනි ගත්තනම් ඒත් එච්චරනේ.
ඔච්චර වටිනා දේවල් තියෙනවා නම් ඒවට ආරක්ෂිත ක්‍රමවේද දාලා තියන්න තිබුණා. තොත්ත බබෙක් වෙන්න තේ ඔහු අගමැතිවරයා හැට දුරුන් දෙද්දී එයා තේරුම් ගන්න තිබුණා ගෝඨාභයට එන විරෝධය යට එනමයි කියන එක එයා දැනගෙන ඉන්න තිබුණා. බබෙක්ද මේක මාධ්‍ය ආයතන වලට සිරස මාධ්‍යයට මාධ්‍ය ආයතන වලට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. ජනතා විරෝධය ආවේ මේ දූෂිත ගෙදර යන්න කියපු එකාගේ අස්සරිංගපු එකාට තමයි ආවේ රණිල් වික්‍රමසිංහට ආවේ. ඒ වගේම ගිනි තැබීම ගැන කතන්දරේදී තව ලස්සන කතාවක් තියෙනවානේ. ඔබ මතක් කරන්න මේ රටේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ කෙටි කාලීන සිදුවීම් මතක නැති වෙන ප්‍රවණතාවක් තියෙනවා. මතක් කරන්න මාර්තු 31 අපි පටන් ගත්ත සිද්ධිය, අපි මිරියානේ පටන් ගත්ත විරෝධතාවය, අපි මම මේ අපි කණ්ඩායම් එතනට ගිහිල්ලා පටන් ගත්ත දේ. ඒ වෙනකොට ඔය ඔක්කොම දැන් ඉන්න අයියලා කවුරුත් ඒ වෙලාවේ හිටියේ නැහැ. අපි පටන් ගත්තේ අපි පටන් ගන්නකොට 50ක් ඉදියේ නැහැ. මම වෙනකොට මාර ලැජ්ජාවෙන් පටන් ගත්තේ. කවන්නෑ ඒක ශක්තිමත් වාවයි දා 31. හැබැයි ඒ 31 වැඩේ ප්‍රචණ්ඩ කරන අවස්ථාවේදී අපි දැක්ක එක දෙයක් මාධ්‍යට පහර දෙනවා. මතකද මාර්තු 31 මාධ්‍යට පහර දුන්නා කවුද? STF එකෙන් වින්දන ප්‍රසාද් කියන මාධ්‍යවේදියාට සිරසේ, ඒ වගේම සංජීව කියන මාධ්‍යවේදියාට විශාල සංජීව කියන මාධ්‍යවේදියාගේ මූණ අතක් කරගන්න පින්තූරවල ඉදිමිලා තොල් පැලිලා හිටපු විදිය මේ මාධ්‍යවේදීන්ට ගහලා තමයි එතනත් ගින්න පටන් ගත්තේ. මේ හරි සරල දෙයක්. හරි පුදුමාකාර දෙයක්. මෙතනදී රණීල්ගේ ගේට ගිනි තියන්න යනකොටත් මෙන්න යකඩෝ සිරස මාධ්‍ය ආයතන පහර දීලා. මේකනම් වෙන්න පුළුවන්. කවුද මේ දෙකේදීම ඔය සිරසට අතනදී බලපෑම ඉල්ල කරන්නේ? මෙතනදී පහර දෙන්නේ කවුද? STF එක. ඇයි ඒ? මේක මේ කුමන්ත්‍රණය දැන් හොඳනම් පැහැදිලිව පේන්න තියෙනවා. ඒතර මේ රටේ ජනතාවත් එක්ක ජනතාවගේ දුක් අඳෝනාව ප්‍රවෘත්තිය පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසන් වෙනකම් මේ රටේ ජනතාවගේ අඳෝනාව ජනතාව ගොඩ ගන්න ඕන විදිය දූෂණය හෙළිදරව් කරපු සිරස ආයතනයේ අනිකුත් මාධ්‍ය ආයතන වලට ඇඟිල්ල දික් කරන තමයි මේ පිනට ආපු අගමැතිය දන්නේ. ප්‍රශ්නේ ඌම ඇති කරගෙන ඌම පොදු සතුර බවට පත් වෙලා රාජපක්ෂාසේ රිංගලා ඔහුම පොදු සතුර බවට පත් වෙලා ඔහු දැන් මාධ්‍ය වරද්ද කියන්න හදනවා. අරගල කරුවන්ගේ වරද්ද කියන්න හදනවා. අරගල කරුව ගිනි තිබ්බේ නැහැ. ඉතමත් පැහැදිලිව කියන්න ඕනේ. අරගල කරුව ඕකට සම්බන්ධු නැහැ. හැබැයි අපි පොදුව පිළිගන්න ඕනේ. මේක ඇස්සේ කඩාකප්පල්කාරී මේ ප්‍රචණ්ඩ කට්ටිය මේක ඇවිල්ලා ගිනි තිබ්බා. ඒ වගේ මේ පොලිසිය මේකේ ලස්සන කතාව ඊළඟ පාර. මේ මාධ්‍යට ගහන STF එකට බැරි වුණයි මේ අර ගිනි තියන්නේ නේ උන්ට ගහන්න. මුන්ගේ කොන්ද කොහෙද තිබුණේ? මේක මාර වැඩේ කියන්නේ බස් එක ඇවිල්ලා ගිනි තියලා යනකොට අර මාර්තු 31 සිද්ධියේ පොලිසිය බලන් ඉන්නවා, STF බලන් ඉන්නවා. මෙතනදීත් ගේ ගිනි තියලා යනකන් STF පොලිසිය බලන් ඉන්නවා මාධ්‍යවේදීන්ට ගහලා. මේක යකාගේ මගුලක් නේ. මේක අපි පොත්ත බබාලා කියලා හිතනවද මේ රටේ? අයිසේ රණිල් අහපන් මේක බැලලා බලයන් ඔතනින් කුණු අරප කියවන්නේ නැතුව මාධ්‍ය ගැන කියවන්න පිනට ඇවිල්ලා මෙතන රෙද්දක් වගේ චීත්තයක් වගේ ඇඳගෙන ගිහිලා රිරාජ්‍යක චීත්තේ මොන මොකද මේ? මොකද්ද මේ කුණු අරපේ? තමුන්ට අර ලැජ්ජ නැද්ද ඇවිල්ලා රටේ ජනතාව ඉදිරියේ කියන්න? අර ජනතාවම දැක්කට පස්සේ මේ පණ දාගෙන මාධ්‍යට ගහන එක දැක්කට පස්සේ පෙරලිලා වැටුණා. මූට ඇස්පේන්නේ නැද්ද? තමුසට ඇස්පේන්නේ නැද්ද ඔයි රණිල්? කියපන් උත්තරේ. ඒකට ජාතිය අමතලා කියපන් උත්තරේ. තොට ඇස්පේනවද නැද්ද කියලා. මෙච්චර දෙයක් වෙලා මේ මිනිහා ඇවිල්ලා තාමත් හිතනවා මේ මාධ්‍යත් එක්ක ගැටලියලා. එදා සිරිකොතේ අර සිද්ධියත් එක්ක පටන් අරගෙන ගල් ගෙඩියක් උස්සන් ගිහිල්ලා කරපු නාඩගමේ ඉඳන් මේ අන්නවච්ච පිස්සෙක් වගේ මේ මේකත් එක්ක දැගලෙනවා, පැටලෙනවා, මාධ්‍යත් එක්ක පැටලෙනවා. තමුසේ දේශපාලනේ දන්නවනම් මාධ්‍යත් එක්ක ගැටෙන එක නවත්තපන්. ඉස්සරම දේශපාලනේ ඉගෙන ගනි. මහ පරිණතයලු දේශපාලන කීර පොඩි ළමෙක් වගේ හැදිනවනේ, චීත්‍යයක් වගේ හැදිනවනේ. අනේ මලන්නේ මේම කළා, තිලට මේම කළා, අලය මේම කළා. මම මේක කිව්වා අහුවනා. මං කිව්වා ඒක අහුවනා නෙමෙයි, තමන් දැනගන්න ඕනේ තමන් අත තියන්නේ මොකටද කියලා. තත්ත රත්ෙච්ච දැටියන අත තියලා අත පිච්චුනම අනින් මිනිස්සු වැරදිලු. තමන් ඒක දැනගන්න ඕනේ. ඒතර තමන් දන්නවා තමන් තොත්ත බවෙක් නෙමෙයි නරණි. ඔයා දන්නවනේ ඔයා කරපු වැඩේ රාජපක්ෂලට ගේ මර්ධනකාරී වැඩ පිළිවෙල අඩාල වුණා. නීතිඥ සංගමයේ ගොඩක් ස්තුති වන්දනා සාලේ පිරිස් ජනාධිපති නීතිඥතුමාට, එතකොට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, එතකොට ඔය රණිල් ඇතුළු කට්ටිය ආපු මේකත් එක්ක අර ඇඳිරි නීතියයි දේට තහනමයි ඔක්කොම ලෙෆ්ට් උනා. එතකොට ඔයා ඒ රාජපක්ෂලගේ හතුරෙක් වාට පත් වෙනයි කියලා ඔයා දන්නේ නැතුව ඔත් තොත්ත බබෙක් වගේ හැසිරෙන්න උතන
ඒ උත් එකත් පරිපැත්තට ගෙහෙමනොත් හිතන්න වෙන ඔයා තමයි ගිනි තියාගත්තේ මේකේ ඉන්න ඔයාගේම රනිල් වික්‍රමසිංහගේම කට්ටිය මේ වෙලාවේ සිරසට ඇඟිල්ල දික් කර කර ඉන්න මේ ජනතාවගෙන් ආපු විරෝධයට මේක මාරකෙලියක් නේ හරියට සිරස ගිහිල්ලා මූට අගමැතිකම ගන්න කිව්වා වගේ නේ මෙතන වෙලා තියෙන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ මාධ්‍යට කිව්ව තමුසර අගමැතිකම ගන්න කියලා රනිල් මේකට උත්තර දෙනවා කොන්දක් ඇතෝ කීට්ටයක් වගේ ඇවිල්ලා කියවන්න කලින් මිනිස්සු ඉස්සරහට ගොනෙක් වගේ ඒ ඉන්න කරුණා කරලා ඉල්ලා සිටිනවා මේවා මේ රටේ ජනතාව තරතුරටත් ඔබ කෙරෙහි විශ්වාසයක් තබන්නේ නැහැ ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් තබන්නේ නැහැ ඒ හින්දා රෙද්දක් ඇඳගෙන දඟලන්නේ නැතුව ඔතනින් අයින් වෙලා ගෙදර යන්න කියලා කියනවා ඒ වගේම මේ වගේ දේවල් වලට එනකොට අඩුම ගන්න ගෙදරට පයස ප්‍රෙෂන් එකක් හයි කරගෙන එන්න කියලා කියනවා තොත්ත බබාලා වෙන්න නැතුව ඒ වගේම මේ දැන් ඔය ගෝඨාභය රාජපක්ෂලා මේ රටේ මෙච්චර අරාජික කරලා තියෙද්දි මේ රටේ ඒ පද්ධතිය කො මේ නීති පද්ධතිය කො මේ රට මේ තැනට වට්ටලා මිනිස්සු මැරෙන තැනට වට්ටීම සම්බන්ධයෙන් කො නීති ක්‍රියාත්මක කිරීම කො නීති ක්‍රියාත්මක කිරීම කො මේ වැඩ පිළ දැන් අපි දකිනවා 2015 අරගලය 2015 රාජපක්ෂලා ගෙදර යවීම අරගලය ඒකේ අම්පු මිනිස්සු ඒවලා ජනාධිපති ගාව උපදේශකයෙ වෙදෙන්ලා අරව වෙලා මේ වෙලා අපි දන්නෝ ඕෂල හේරත්ලා එහෙම විප්ලවයට දායක වෙලා කඩාගෙන ඇවිල්ලා ඔක්කොම ගෙනල්ලා මෛත්‍රීව බලයට ගෙනල්ලා ඊට පස්සේ මෛත්‍රීත් එක්ක ගැටුණා. එතකොට ඔය අරගලයේ ඉන්න අය අපි තේරුම් ගන්න ඕනේ මේ අයත් එක්ක ගියාට ඔය අපිට ඕන දේවල් කරන්න දේශපාලඥයෝ ලෑස්ති වෙන්නේ නැහැ. ඒ හින්දා අපි හදන්න ඕනේ මොකද්ද? අපි හදන්න ඕනේ සිස්ටම් එක. මෙතන වැඩිමියර් පුටින් ඇවිල්ලා මේක කරන්න ගියත් මේ බොරිස් ජොන්සන් නෙමේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා මේක කරන්න ගියත් කවුරු ඇවිල්ලා මේ රටේ ජනාධිපතිකම කරන්න ගියත් වැඩේ ෆේල් වෙනවා මොකද සිස්ටම් එක ක්ලෑෂ් මොන පිස්සෙක් ඇවිල්ලා ඔයක තනතුරට වාඩි වුණාම මුකුත් වෙන්නේ නැහැ සිස්ටම් එක හරියට දිනනවා නම් සිස්ටම් එක හදාගන්න මූලිකම දේ ඔය එකක්වත් නෙමේ නීති ආධිපත්‍ය ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම ඒ වෙනුවෙන් ජනතාව එකට එකතු වීම නීති ආධිපත්‍ය තිබුණොත් විතරයි ඔය කවුරුත් ඕනේ නැහැ ඊට පස්සේ වැරදි තීන්දුව తీරන වලට මේ උපදේශන සභාරාමයේ ඕනේ නැහැ හැම පුරවැසියටම අධිකරණයට ගිහිල්ලා ඒ හැම තීරණයක්ම අධිකරණයේ ඉදිරි අභියෝග කිරීමේ හැකියාව ලැබෙනවා හරියට නීති ආධිපත්‍ය සුරක්ෂිත වුණාම හරියට මේ වැඩපිළිවෙල වැඩ කරාන මොකද එතනදී අපි තේරුම් ගන්න අපේ රටේ අධිකරණයේ අත් දෙක බඳින්න දේශපාලඥයෝ කටයුතු කරලා තියෙන අවස්ථා තියෙනවා ඒව තමයි හදා ගන්න ඕනේ විවස්ථාමය වෙනසක් වෙන අධිකරණයට අර අපි කියන බලතල බෙදීමේ සිද්ධාන්තේ විවස්ථාදායකේ විධායකේ අධිකරණේ මේ තුනේ වෙන්වීම මේ තුන එකට එකක් කැපීලා යෑම මොකක් හරි වැරදක් වුණොත් මෙයා වැරදක් කරොත් මෙයා නිවැරදි කිරීම මෙන්න මේ චෙක් ඇන් බැලන්සස් ටික හරියට කරන වැඩි විලක් හදන්න ඕනේ අර 22 සංශෝධනයෙන් ගේනවා මම දන්නේ 19 වෙනි සංශෝධනයේ තිබිච්ච අර තියෙනවා විවස්ථාදායක සභාව කියන එක වගේ එකක් ගේන්න හදනවා අපි කියන්නේ ඒකට ස්වාධීන පුද්ගලයන් පත් කරගත යුතුයි අපි දකින්නේ හැම මම නම් දකින්නේ දේශපාලඥයෝ ඉන්නවා දේශපාලඥයන්ගේ නියෝජිතව ඉන්නවා තැන් තැන් වල ඉන්නවා ඒ පත් කරගෙන මේ වැඩ පිළිවෙල කරන්න බෑ. ඇත්තටම ස්වාධීනව හැම දේශපාලඥයෙක්ම විවේචනය කරන්න කොන්ද තියෙන මිනිස්සු තමයි ඒ විදිහ සභාවල ඉන්න ඕනේ. හරිද? යටින් වෙන න්‍යාය පත්‍රයක් තියාගෙන අර පදනම ආරක්ෂා කරගන්න මේ පදනම ආරක්ෂා කරගන්න ඕනේ කියලා හොරෙන් මීටින් දීලා ඒ වලින් ඇවිල්ලා ඒ හරහා ඇවිල්ලා මේ සභාවල් වලට රිංගල හරියන්නේ නැන්නේ. ඒක තවත් පැහැදිලිව කියන්න ඕනේ. ඒ ඉඳා මොනවා කරත් ඒ වගේ මතක තියාගන්න මේ අරගලය තුල ගොඩාක් පිරිසක් ඉස්සරහට ආවේ මේ වැඩේ ඔබේ මගේට රටේ ජනතාවට දැනෙනකොට හැබැයි දැනෙන්න කලින් මේකේ වැරද්ද කොහෙද තියෙන්නේ මොකද්ද උනේ කොතනද හදන්න ඕනේ කියන එක දැනගත්ත මිනිස්සු බුද්ධිමත් පිරිසක් මේ රටේ ඉන්නවා. ඒතර ඒ අය එක්ක තමයි නැත්නම් මේ අර්බුදේ ඇති වුණාට පස්සේ එළියට ආපු කට්ටියට දන්නේ නැහැ නේ මොකද්ද උනේ කියලා. මම ආරාධනා කරනවා දැන් ඔය ඔච්චර දේවල් කරන්න දන්නවයි කියන කට්ටිය මේ රටේ අධිකරණයට ගිහිලා කීයෙන් කී දෙනාද දේවල් අභියෝග වලට ලක් කරලා තියෙන ජනතාව වෙනුවෙන්. ඒ හින්දා අරගලයේ තුල අපි තේරුම් ගන්න ඕනේ මේ රටේ මේ පද්ධතිය මේ කඩන් වැටුණු සිස්ටම් එක හදන්න දක්ෂ කවුද කියන එක ඒ අයව උස්සලා තියන්න අරගලයට වගකීමක් තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය වේවා රටේ නීති ආධිපත්‍ය වේවා මේ පුරවැසියන් ඉන්නවා මේ රටේ අරගලේ හැමදාම නොහිටියට ඒ ඉන්නවා මේව ගැන විශේෂඥ දැනුමක් තියෙන ඒවා ඇනලයිස් කරපු ඒ අයට තැන දෙන්න ඕනේ ඒ හරහා තමයි මේ රට හරියට ගොඩ ගන්න පුළුවන් එතකොට හැලිවඳුරෙක් රටේ ජනාධිපති හැටියට පත් වුණත් උට පිස්සු කෙලින්න බෑ සිස්ටම් එක හරියට තියෙනවා ඒතර නීති ආධිපත්‍ය හරියට තියෙනවා ඒක තමයි දැන් IMF එක උනත් කියන්නේ නීති ආධිපත්‍ය නැති වෙනකොට දූෂණයේ ඉහළ යනවා දූෂණයේ වැඩි වෙනකොට මොකද වෙන්නේ අපේ ජනතාවගේ ජීවිතවලට
ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තැනට අපි මේ වැටලා තියෙන. එහෙනම් මේක ප්‍රශ්නෙට විසඳුම තියෙන නීති අධිපත්‍ය තහවුරු කරගන්න. බොහොම ස්තුතියි ඔබ සීල දරන. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ගේම් අපි තේරුම් අරගෙන මාධ්‍යට විරුද්ධව ඇඟිලි දික් කරන මේ විදිය නරිනට දේශපාලකයන් පාර්ලිමේන්තුවේ පැත්ත පළාතේ වන්න නැති වෙන්න අපේ ජනතාව කටයුතු කළ යුතුයි. ඒ අය තොත්ත බබාලා වගේ හැසිරෙන්නේ නැතුව ගෙදර යා යුතුයි කියන එකයි බොහොම කියන්න අවශ්‍ය වෙන්නේ. අවසාන වශයෙන් බොහොම ස්තුතියි. ප්‍රශ්න මොකක්ද තියෙනවද? දැන් මෙහෙමයි දැන් දැන් අපි දන්නා මේ වෙලාවේ යම් කතාවකයක් යනවා මේ අරගල කරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පූල් වල නානක සම්බන්ධයෙන් එතන පොදු දේවල භාවිතාව සම්බන්ධයෙන් එක එක දේවල් එක එක අය දැන් කියනවා මේක මේ විදිහට ඇත්තටම අපි මම දැක්ක සමරක් අය කියනවා මේ ඇත්තටම මේ ජනතාව සමරක් අය චෝදනා කරනවා මිච්චර සුර සැප විඳිනවා මේගොල්ලෝ අපි මෙච්චර දුක් විඳිද්දි මේ රටේ ජනතාවට නැති දේ මේගොල්ලන්ට තියෙන මෙහෙම. ඉතින් ඔය ආණ්ඩුකාරවරුන්ගේ නිවාසෙනේ ඔය දැන් ජනාධිපතිවරයාගේ මන්දිරය කියලා කියන්නේ හිටපු ආණ්ඩුකාරවරයාගේ නිවාස. ඒවා යම් තැනකට හදපු ඉංග්‍රීසීන් හදපු යම් තැනකට ගෙනල්ලා තියපු දේවල් ඒවා. එතකොට ඒ වගේම මේ රටේ දැන් අද වෙනකොට මිනිස්සු අද වැටලා තියෙන ආර්ථික අවපාතයට වඩා හොඳ තැනක 2018 19 හිටියා මිනිස්සු. එතකොට ඒ තත්ත්වයේ ඉඳගෙන බලනකොට ඔය තත්ත්වයටත් වඩා හොඳට ජීවත් වෙච්ච මිනිස්සු හිටියා. අපි අනුමත කරන්නේ නැහැ පූල් වල බහැලා නාන දෙයක් නම් මම අනුමත කරන්නේ නැහැ. මොකද මේ හැම දෙයක්ම අපි මේ මේ මේවා මේ අලුත් දේවල් නෙමෙයි. අපේ තරුණයෝ පූල් එකක් දැකලා නැතුව නෙමෙයිනේ. හරි. ඉතින් මේ විදිහට ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ. එතන සබන් ගාලා නාන්න මේ දේවල් ඒක නිකන් කොමික් සීන් එකක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද අපි ඊටමත් ලස්සන ඊටමත් වැදගත් ඓතිහාසික අරගලයක් කරේ. ලෝක ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන අරගලයක් කරේ. ඒ හින්දා මම නම් අනුමත කරන්නේ නැහැ තැන් තැන් වල පූල් වල බහැලා නාපු එක හා මම ඇත්තටම තාමත් මම විශ්වාස කරනවා ඕක ඇතුළට ජනතාව යැවීම වැරදි. මොකද එතන පෞද්ගලික රටේ පොදු දේපල අස්ථානගත වෙන්න සීවටන ලෙස අරන් යන දෙන ප්‍රවණතාව වැඩි. මම මුලේ ඉඳන් මේක එතනදිත් කිව්වා. මොකද එතනට යද්දිත් මට ඇත්තටම ඇතුළට ගිය වෙලාවේ හුස්ම ගන්න බෑ එතන සෙනඟ පිරিলা. හුස්ම ගන්න බෑ. මට ඒ වෙලේ අසනීප තත්ත්වය වැඩි වෙලක් තිබුණා මේ කඳුළු ගෑස් කාලා. කොහොමනේ මට හොඳටම හුස්ම ගන්න බැරිුණා ඇතුළේදී. ඉතින් මං එළියට ආවා. මිනිස් බන්නා විශ්වාස කරන්නේ අපි මීට වඩා දැන් ওই දේවල් ඇත්තටම අපේ මහජන දේපල ඕවා ඕනනම් අවශ්‍ය විදියට විධිමත් ලෙස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා ඉදිරියේදී. ඒක ඕනනම් රජයත් එක්ක එන රජයත් එක්ක සංවිධානය වෙලා එහෙම නැතුව මේ ওই විදියට දැන් මේ දේවල් කරන්නේ නැතුව මන්නම් කියන්නේ අපි ලස්සනට අපි ඒ තැන්වලට ඒ දිපියුතු ලස්සන නැවත ප්‍රතිස්ථාපනය කළා ඒ දේවල් ප්‍රතිස්ථාපනය කළා අපි ওই අරගල කරුව ඒවයි අභිමානය ආරක්ෂා කරන්න ඕනේ. මොකද ඔබෙත් මගෙත් අභිමානය තමයි මේ රටේ ජනාධිපතිට. ඒක අමතක කරන්න එපා. හරි. ජනාධිපතිවරයාගේ විධායක බලතර අහෝසි කරත් විධායකයේ කියන බලතරය නැති කරත් ජනාධිපතිවරයා කියන තනතුරට තියෙන ඒ ගෞරව අභිමානය අපි ඒ බිල්ඩින් වලින් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ අපේ රටේ තේජාන්විත අභිමානය. ඉතින් ඒක ගැන අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕන අරගල කරුවන් හෝ ජනතාව ලෙස. ඒ ඉඳ ඒ ගැන අවධානයෙන් සිටින්න කියලා කාරුණික ඉල්ලා සිටිනවා. මම පැහැදිලිව කියන්න ඕනේ එක දෙයක්. මං එදා ලයිව් එකක් ඇවිල්ලත් ඕක විශේෂයෙන්ම කිව්වා. අරගල භූමිය තුල ජනතා අතර ගැටුම් ඇති කිරීම තමයි මේගොල්ලෝගේ අවසාන ගේම් එක. හමුදාවත් එක්ක ජනතාවත් එක්ක ගැටුම් ඇති වෙන්න පුළුවන්. මොකද සමරක් මොකද හැමෝම විවිධයි. අපි මේ විවිධත්වයට ගරු කරන්න එපා. මිනිස්සු විවිධයි. ඩ්‍රින්ක් එකක් දාන ඒවා වෙන්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා විවිධ දේවල් කරනවා වෙන්න පුළුවන්. මං කියන්නේ අරගල කරුව බොනවයි කියලා. මිනිස්සු පිටින් බලන්න ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් දාලා එනවා වෙන්න පුළුවන්. කොහේ හරි ගිහිල්ලා ළඟ හෝටලයකට ගිහිල්ලා ඩ්‍රින්ක් එකක් දාලා ආවෙන්න පුළුවන්. දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා අපි හැම වෙලාවෙම අතපය විසි කරගන්න නැතුව ඊටමත් ඉවසීමෙන් සාමකාමීව කටයුතු කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට ඕනේ මේ වෙලාවේ මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තාමත් යාගන්න එළියට බහක් වයින්න බැරුව හරියට තාම ඉල්ලාසීම කියාගන්න බැරුවේ ඉන්න මේ නිවට ජනාධිපතිලට ඕනේ මේ අරගල කරුවන්ගේ ප්‍රතිරූපය විනාශ කරන්න.
ඒක එසේ සිදු නොවෙන්න අපි සියලු දෙනා ජනතාව හැටියට වග බලා ගන්න ඕනේ. මොකද අවසානයේ අපි මතක තියා ගන්න ඕනේ අපේ අරගලයේ තියෙන හමුදාවත් එක්කවත් පොලිසිය එක්කවත් මේ කාත් එක ඔය ඉතන ඉන්න කාත් එක්කට ඔය අනිත් අරගල කරුවන් එක්ක පුද්ගලයන් එක්ක නෙමෙයි. මේකේ ගේම් එක තියෙන්නේ මේ රටේ මේ දූෂිත දුෂ්ට දේශපාලඥයන් හා ඒවට ආපු ඒ පත් වෙච්ච එවුන් එක්ක. ඉතින් එතනට අපි මේ ફોකස් එක තියන් අපි සාමකාමීව ඉන්නෝනේ. මං එදා විශේෂයෙන්ම දැක්කා එදාත් අර හමුදාවේ කොල්ලෙක් එක්ක තව කොල්ලෙක් ගිහිල්ලා නිකන් ඇවිලෙන්න හදනවා. බල අපිට ඒගොල්ල වෙඩි තිබ්බේ නැහැ. එතන හමුදාවේ ඒ වෙඩි තියපු අයත් නෙමෙයි එතන හිටියේ. මේ නිකන් සිද්ධිය අරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ අපිට වෙඩි තියන්න කොහොමද? ඕගොල්ලෝ කවුද කියලා මම අහන්න හදනවා. එහෙම අහන්න එපා. මෙතන දැන් මේ මිනිස්සු අපිත් එක්ක එකතු වෙලා ඉවරයි. දැන් මේ මහජන අරගලයක් බවට පත් වෙලා ජනතා සාර්ථක අරගලයක් බවට පත් වෙලා ඉවරයි. සාර්ථක අවිහිංසාවාදී විප්ලවයක් බවට ලෝක ඉතිහාසෙට එක් වෙලා ඉවරයි. ඒක අල කරගන්න සියල් දෙනා සීරුවෙන් ඉන්න මේ වැඩේ ගොඩ යනක ඒ වගේම ඉල්ලා සිටිනවා 13 වෙනිදා සැමරීම් කරන්න ඉන්නවා නම් ඉතාමත් ඒක මම නම් මේ වෙලාවේ මේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක සුදුසුයි කියලා මම නම් දකින්නේ නැහැ. මොකද හේතුව මේ රටේ මිනිස්සුන්ට සමරන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් නැහැ. අපි ඉල්ලා සිටිනවා අපි අරගලය පෝස් කරමු පොඩ්ඩක් හෝල් කරලා අපේ රට මාතෘභූමිය ආර්ථිකේ ගොඩ ගන්න හැකියතාක් ශක්තිමත් කළා මාස ගානකින් පුළුවන් නම් කොට අරගෙන අපි ලස්සන සාදයක් රට පුරා පවත්තමු කියලා ඉල්ලනවා. මොකද මාතෘභූමියේ මිනිස්සු බඩගින්න දුක් විඳින්දි මේ විදියට අපි ගොඩක් සමරන්නේ අනේක මං හිතන්නේ උචිතයි කියලා මේ අවස්ථාවේදී.